ආයුබෝවන් හැමෝටම. ඔයාලා අදත් මේක තියෙන්නේ SL Tutorial YouTube channel එකෙන් අරන් එන තවත් එක වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එක දැකපු ගමන්ම දන්නවා ඇති අද අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ කියන එක ගැන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇත්තරම ඇයි අපි games ගහද්දී ඒ games වලට අපි ඇබ්බැහි වෙන්නේ කියන එක ගැන. ඉතින් මේකට ලොකු scientific explanation එකක් දෙනවට වැඩිය මම හිතුවා ඔයාලට මේ scientific side එක ගැන සරලව පොඩියට ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක ගැන තමයි අද මම වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ. ඔයාලා දරුවන් ඉන්න දෙමව්පියෙක් නම්, ඒ වගේම ඔයාලා ඉස්කෝලේ යන ළඟ කෙනෙක් නම්, මල්ලි කෙනෙක් නම්, ඒ වගේම ඔයා ගේම් ගහන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලට පුළුවන් වෙයි හිතා ගන්න ඇයි මම ගේම්ස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ කියන එක ගැන. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු අද වීඩියෝ එකට ගේම්ස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇයි කියන එක ගැන කතා කරන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචිම පුංචි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයාලා තාමත් SL Tutorial YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ ඉතින් රතුපාට subscribe button එක click කරලා ඊට happen වෙන notification bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද එහෙම click කරලා තියාගත්ත විතරයි මම මේ ඉස්සරහට දාන videos ඔයාලා ගාඩ notification එක විදිහට ගෙන්න ගන්න පුළුවන්කම හම්බෙන්නේ. එහෙනම් අපි යමු අද games වලට ඇබ්බැහි වෙන්නේ ඇයි කියන එක ගැන කතා කරමු. ඉතින් කලින් කියපු විදිහටම ගේම්ස් කියන්නේ ඇත්තටම මොළේට හොඳම එක්සර්සයිස් එකක්. ඒ වගේම හැම දෙයකම හොඳ පැත්තමයි නරක පැත්තමයි තියෙනවා කියනවනේ. ඉතින් මේකේ මම හොඳ පැත්ත ගැනත් ඔයාලට කියනවා, ඒ වගේම නරක පැත්ත ගැනත් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ හොඳ පැත්ත ගැන කතා කරොත් එහෙම ඔයාලා ගේම් ගහන එකෙන් ඔයාලට වෙන ඇඩ්වාන්ටේජස්, ඒ කියන්නේ වාසි ගැන කතා කරොත් එහෙම ඔයාලට හැකියාව හම්බෙනවා ගොඩාක් ලොකු ইনফরমේෂන් ටිකක් ටික වෙලාවකදී ප්‍රොසෙස් කරලා ඒකට අදාළ වෙන රියැක්ෂන් එක අවුට්පුට් එක දෙන්න. ඉතින් මේක ඔයාලට සරලව කිව්වොත් එහෙම ඔයාලා හිතන්නකෝ ඔයාලා ලොකු ප්‍රශ්නක ඉන්නවා කියලා. ඉතින් ඔයාලට මේ ඔයා ගේම් ගහපු කෙනෙක් නම් ගේම් ගහන කෙනෙක් නම් ඔයාලට මේ ප්‍රශ්න ටිකට ක්ෂණික විසඳුමක් හොයාගන්න හැකියාව හම්බෙනවා ඉතාමත් ටික කාලයක්, කෙටි කාලයක් ඇතුළත. ඉතින් මේකට තමයි මම කිව්වේ ගොඩාක් ලොකු ইনফরমේෂන්ස් එක තැනකට අරගෙන ඒව ටික වෙලාවකින් ප්‍රොසෙස් කරලා ඒකට අදාළ වෙන පිළිතුර, ඒකට අදාළ වෙන රියැක්ෂන් එක ලබලා දෙන්න ඔයාලට හැකියාව හම්බෙනවා ඔයාලා ගේම් ගහන කෙනෙක් නම්. ඉතින් ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලට ක්‍රිටිකල් ඩිසිෂන්ස්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දරුණු තීරණයක් කිව්වොත් ඒක නිවැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බරපතල තීරණයක් ඔයාලට ටික වෙලාවකින් පුංචි කරුණු ටිකක් සලකා බලලා ඒකට හරියනම ඩිසිෂන් එක ගන්නත් ඔයාලට හැකියාව හම්බෙනවා. ඒ කියන්නේ ඔයාලට ක්‍රිටිකල් තීරණයක් ටික වෙලාවකින් ගන්න හම්බෙනවා ඔයාලා ගේමර් කෙනෙක් නම්. ඒ කියන්නේ ඉතින් ඒකට අවශ්‍ය ප්‍රැක්ටිස් එක ඔයාලගේ මොළයේ ඉඳන් හැදිලා තියෙනවා මේ ඔයාලා ගේම් ගහන එක තුලින්. ඒ වගේම ඔයාලට ක්ෂණික තීරණ ගන්නත් හැකියාව හම්බෙනවා. ඒ කියන්නේ මේ හැකියාව වැඩි දියුණු වෙනවා ඔයාලා ගේම් ගහන එක තුලින්. ඉතින් ඇත්තටම ගේම් ගහනවා කියන එක මොළයට ලොකු එක්සර්සයිස් එකක්. ඒ වගේම ශරීරය නිරෝගීව තියාගන්න ජිම් යනවා වගේම මොළය නිරෝගීව තියාගන්න, මනස නිරෝගීව තියාගන්න ගේම්ස් ප්ලේ කරන එක හොඳම ව්‍යායාමයක් විදිහට විද්‍යාඥයෝ මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඉතින් එහෙමයි කියලා ඔයාලා මුළු දවසම ගේම් ගහන එක හරි නෑ. මොකද දැන් මම කතා කරන්න යන්නේ ඔයාලා ගේම්ස් වලට ඇබ්බැහි වෙන්න හේතුව සහ ඔයාලා වැඩිපුර වෙලාවක් ගේම් ගහවොත් ඔයාලට මොකද වෙන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලා වැඩිපුර වෙලාවක් ගේම් ගහන්නේ ඇයි? ඒ කියන්නේ ඔයාලා ගේම්ස් වලට ඇඩික්ට් වෙන්නේ ඇයි? ඔයාලා ගේම්ස් වලට ඇබ්බැහි වෙන්නේ ඇයි? ඉතින් ගේම්ස් වලට ඇබ්බැහි වෙන්නේ මම ඒක උදාහරණයක් එක්ක ඔයාලට කිව්වොත් එහෙම ඔයාලා හිතන්න ඔයාලා PUBG සෙල්ලම් කරනවා. නැත්තම් ඔයාලා COD ගහනවා. ඒ කියන්නේ Call of Duty. ඔයාලා හිතන්නකෝ ඔයාලා PUBG ප්ලේයර් කෙනෙක් නම්, ඔයාලා PUBG සෙල්ලම් කරන කෙනෙක් නම් ඔයාලට තේරිලා ඇති ඔයාලගේ ගේම් එක ඇතුලේ එනිමි කෙනෙක්ට වෙඩි තිබ්බට පස්සේ ඔයාලට ලොකු සතුටක් එනවා. මම මේ එනිමිව මැරුවා, මම මේ එනිමිව විනාශ කරා, මට පුළුවන් මේක ඉස්සරහට ගිහිල්ලා මට මේකේ අද චිකන් ඩිනර් එකක් ගහන්න පුළුවන් වෙයි. ඒ සතුටට අපි කියනවා sense of achievement කියලා. ඉතින් මෙන්න මේ sense of achievement වලදී ඔයාලගේ මොළේ dopamine secret වෙනවා. ඒ කියන්නේ dopamine reward hormone එකක් විදිහට ඔයාලගේ මොළයේ ශ්‍රාවය වෙනවා. ඉතින් මෙන්න මේකෙදි ඔයාලට පුළුවන්කම හම් වෙනවා මෙන්න මේ වගේ පුංචි කාරණාවකින් උනත් ඉතා විශාල සතුටක් ලබන්න. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඔයාලා ගේම්ස් ගහද්දි මේ ගේම් එකට දිගින් දිගටම ඇබ්බැහි වෙලා මේ ගේම් එක ඔයාලට නොගහ ඉන්න බැරි මට්ටමකට පත් වෙන්නේ. ඉතින් ගේම් ඩිවලොප් කරන ඩිවලොපර්ස්ලා, ඒ කියන්නේ ගේම් ඩිවලොපර්ස්ලා මේ ගේම් එක කොහොමත් ඒගොල්ලන්ගේ ඩවුන්ලෝඩ්ස් වැඩි වෙන්න, ඇප් එක ඉන්ස්ටලේෂන්ස් වැඩි වෙන්න,
ඔයාලා ඇබ් බැහැ විදිහට තමයි මේ ගේම්ස් හැම එකම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ නිෂ්පාදනය කරව ඵලයට අපි ගහනවට වැඩිය අපි මේ දේ ගැන තේරුම් අරගෙන අපිට අවශ්‍ය වෙන විදිහට මේ ගේම් එක ප්ලේ කරොත් අපේ මොළයට හොඳ ව්‍යායාමයක් අරගෙන අපිට තෘප්තියකුත් ලැබලා ඒ වගේම අපි මානසික ලෙඩු වෙන්නේ නැතුව මේ ගේම් එකෙන් ගේම් එකක් සෙල්ලම් කරගෙන ජීවත් වෙන්න අපිට හැකියාව හම්බ වෙනවා. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ සතුට, ඒ කියන්නේ මේ පොඩි දෙයකින් පවා සතුට වෙන එක ගේම් ගහලා විතරමද ගන්න පුළුවා? නෑ. මේකට තවත් පැති ගොඩක් තියෙනවා. ඔයාලා එක්සෑම් එකක් පාස් වුණොත් ඔයාලට ඩොපමින් රිවෝඩ් හෝමෝන් එකක් විදිහට එනවා. එතකොටත් ඔයාලට සතුටටපත් වෙන්න පුළුවන්. ඔයාලා ඉන්ටර්විව් එකක් පාස් කරලා ඔයාලට ජොබ් එක හම්බුනහමත් ඔයාලට ඩොපමින් රිවෝඩ් හෝමෝන් එකක් විදිහට ශ්‍රාව්‍ය වෙලා ඔයාලට ඒකෙනුත් සතුටක් ලබන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියපු කාරණා දෙකටම, ඒ කියන්නේ මේ වගේ කාරණා වලදී ඔයාලට සතුටටපත් වෙන්න ඔයාලා පොඩි කට්ටක් කන්න ඕනේ. ඔයාලා එක්සෑම් එකක් පාස් වෙන නම් මාස ගණනක් පාඩම් කරලා එක්සෑම් එක ලියලා රිසල්ට් එනකම් බලාගෙන ඉන්න. ඒ රිසල්ට් එක හොඳ වුණොත් ඔයාලට ඩොපමින් රිවෝඩ් එකක් රිවෝඩ් හෝමෝන් එකක් විදිහට ඇවිල්ලා ඔයාලට සතුට වෙන්න හැකියාව හම්බ වෙනවා. හැබැයි මේ ගේම් ගහන එක තුලින් ඔයාලට හැකියාව හම්බ වෙනවා මේ ඩොපමින් රිවෝඩ් එක ඉතා පහසුවෙන් ගන්න. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා ගේම් මැස් සෙල්ලම් කරද්දී ඒ ගේම් එකට ටයිම් පීරියඩ් එකක් තියෙනවා. ඒ ටයිම් පීරියඩ් එක ඉවරනහම ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම එක්කම මට සතුටක් හම්බ වෙනවා, එක්කම මට දුකක් හම්බ වෙනවා. එක්කම මේ ගේම් එකෙන් දිනනවා, එක්ක නැත්තම් මම මේ ගේම් එකෙන් පරදිනවා. ඉතින් මෙන්න මේ හින්ද කෙටි කාලයක් ඇතුළත මෙන්න මේ සතුට ගන්න පුළුවන් කියලා ඔයාලගේ මොළේ දන්න හින්ද තමයි ඔයාලගේ මොළේ මේ ගේම් එකට ඔයාලව එඩිට් කරවන්නේ. ඉතින් ඒ වගේම සමහරු කියන ඔයාලට ඇහෙලාදී ගේම් ගහන එක බුඩු ගහනවටත් වැඩිය දරුණු දෙයක් කියලා. ඒක ඇත්ත. මොකද මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කෙනෙක්ට ඒ මත්ද්‍රව්‍ය නිතර නිතර අවශ්‍ය වෙන්නේ ඒ මත්ද්‍රව්‍ය මගින් ඒගොල්ලන්ගේ මොළයේ ඇතුලේ ඩොපමින් රිවෝඩ් එක කෘතිමව නිෂ්පාදනය කරනවා. හැබැයි මේ අපි ගේම් ගහන එක තුළින් ඒ ඩොපමින් රිවෝඩ් එක ස්වභාවිකවම තමයි නිපද වෙන්නේ. ඉතින් ඒක හින්දා මත්ද්‍රව්‍ය පාවිච්චි කරත් මේ සතුට එනවා. එතකොට එයාට ඒ මත්ද්‍රව්‍ය නැතුව බැරි වෙනවා. ගේම් එක ගැහවත් මේ සතුට එනවා. එතකොට එයාට ඒ ගේම් එක නොගහ ඉන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේක තමයි සරලවම කිව්වොත් එහෙම අපේ මොළයේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ ගේම් එකකට ඇබ්බැහි වෙන එක තුල. ඉතින් හાર્ඩ් කෝ ගේමර්ස්ලාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා සති දෙකක් එක දිගට ගේම් ගහවොත් ඔයාලා පොඩි ඉන්ටර්වල් එකක් තියාගන්න. දවසට පැය ගාණක් ගේම් ගහනවා නම් තවත් පැය ගාණක් ඉන්ටර්වල් එකක් තියාගන්න. මොකද ඔයාලා මේක දිගින් දිගටම කරනවා කියන්නේ ඔයාලගේ මොළේ ලෙඩ වෙනවා. ඉතින් මේ මොළේ ලෙඩ වෙන එක ඔයාලගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ වගේම අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාලගේ ඉදිරි අධ්‍යාපනයටත් මේක ලොකු බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මොළේට මේක ප්‍රැක්ටිස් එකක් වෙනවා වගේම ඕනම දෙයක් ඕනාට වැඩිය හොඳ නැහැ කියනවා වගේ ගේම් ගහන එකත් ඕනාට වැඩිය ගහවොත් ඔයාලා අනිවාර්යයෙන්ම රෝගී තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන ඔයාලා ගේම් ගහන්න පුරුදු වුණොත් ඔයාලට මේ ගේම් ගහන එක තුළින් ගේම් සෙල්ලම් කරන එක තුළින් ඔයාලගේ මොළේ නිරෝගීව තියාගන්න පුළුවන්. ඒ වගේම ශරීර සෞඛ්‍යය නිරෝගීව තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලටත් ගොඩක් සතුටින් ඉන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා ගේම් ගහන එක ගැන ඔයාලත් මීට වැඩිය ගොඩක් දේවල් දන්නවා ඇති. ඒ වගේම ඔයාලා මොකක්hari ගේම් එකකට ඇබ්බැහි වෙලා ඉන්නවද? නැත්නම් ඔයාලා මොකක්ද මේ වෙනකොට ඔයාලා සෙල්ලම් කරන ගේම් එක? ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් කරන්න. මොකද මම කැමතියි ඔයාලා මේ වෙනකොට සෙල්ලම් කරන්න කැමතිම ගේම් එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහ තියෙන රතුපාට subscribe button එක click කරලා SL Tutorial YouTube channel එක subscribe කරනවත් අමතක කරන්න එපා. ඒ වගේම ඊට හැපෙන දෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන science technology වගේ videos ඔයාලගාටම notification එක විතර ගෙන්න ගන්නත් හැකියාව හම්බ වෙනවා. ඒ වගේම පහල තියෙන link එකෙන් Instagram එකට ගිහිල්ලා අපිව follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ අලුත් තොරතුරු ගොඩක් එක ආයෙත් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.